මදුල්ල රෝහලේ වෛද්‍යවරියගේ මරණය පිළිබඳ පුළුල් පරීක්ෂණ එකම පවුලේ දෙදෙනෙකු දුම්රියේ කැටි මරුට අම්බන්තොට වරායේ ආනයන හා ප්‍රතිඅපනයන මෙහෙයුම් හෙටින් ඇරඹේ ආයුබෝවන් ඔබ එක්ක තුවන්නේ ජාතියේ විශ්වසනීයම පුවත් සපයන්න අද දෙරණ සමගයි මම ජයශානි පියුමිකා ප්‍රථමයෙන් දේශීය පුවත් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඇතුළු තවත් දුම්රිය මාර්ග කිහිපයක දුම්රිය දාවන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන් පිරිසක් අද දිනේ සේවයට වාර්තා නොකිරීම ඊට හේතුව බවයි දුම්රිය බලවේග කට්ටලවල රියදුරන් පිරිසක් මෙලෙස අද දිනේ සේවයට වාර්තා කර නොමැති බවයි වාර්තා වන්නේ ඊ රාත්‍රී දුම්රිය නියාමකවරයෙකු රියදුරෙකුට පහර දීමේ සිදුවීමක් මෙයට හේතු වී ඇති බවයි රත්නායක මහතා සඳහන් කළේ බදුල්ල මහරෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියක් හදිසියේ රෝගාතුරව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා දුන් විවෘත තීන්දුවට අනුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගැනුණා බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම්. ප්‍රියංගිකා ගුණසේකර නැමැති 27 හැවිරිදි තරුණියක් අවිවාහක වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේදී සිහිසුන්ව සිටියේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇය රෝහල්ගත කර තිබෙනවා. ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වෛද්‍යවරිය මිය ගියා. ඇයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණේ පැවැත්වූ බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්. කුඩාගම් මහතා විවෘත තීන්දුවක් දෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට උපදෙස් ලබා දුන්නා. මෘතදේහය ඊයේ සවස බදුල්ල මහරෝහලේදී තැන්පත් කර ගෞරවයට තබා තිබූ අතර මේ වන විට බදුල්ල මීගහකිවුල පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ ආනයන හා ප්‍රතිඅපනයන මෙහෙයුම් කටයුතු හෙට සිට ආරම්භ කරනවා. ඒ අනුව ජපානයේ සිට පැමිණෙන ෆර්සියා නෞකාව සිය ආනයනික වාහන 15ක් සමගින් අද දින වරාය වෙත සෙන්දු වීමට නියමිත අතර ඒෂියන් සන් නෞකාව ඉන්දියාවේ චෙන්නයි වරායේ සිට ප්‍රතිඅපනයන වාහන 10ක් සමගින් හෙට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත සෙන්දු වෙනවා. හෙට දින පැමිණෙන ප්‍රතිඅපනයන වාහන 10ක් පමණ රැගත් ඒෂියන් සන් නෞකාවේ එම වාහන නැවත මේ මාස 15 වන දින ඒෂියන් ලෙජන්ඩ් නෞකාවෙන් ඇල්ජීරියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිතයි. ජාතික පොහොර සතිය නිමිති කර ගනිමින් පොහොර භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පන්නල බෝපිටියේදී පැවැත්තුණා. ඒ පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පොහොර භාවිතය පිළිබඳ ගොවීන් දැනුමත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට පොල් පැල සහ පොල් පොහොර බෙදා දීම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් 2011 වර්ෂයේදී පමණක් රජය පොහොර සහනාධාරය සඳහා රුපියල් කෝටි 4300ක මුදලක් වැය කර ඇති අතර 2012 වර්ෂය සඳහා එය රුපියල් කෝටි 5000ක් දක්වා වැඩි කිරීම රජයේ බලාපොරොත්තුව වී තිබෙනවා. අපේ මේ ගොවීන් කී දෙනෙක් සුළු වෙන්න පුළුවන් මහ වෙන්න පුළුවන් තමන්ගේ වගාවට ආදරෙන් රැක බලනවා. කොටින්ම කියනවා නම් අපේ ඉඩ කඩන් ප්‍රයෝ ඵල ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න අපිට පුළුවන් කොච්චර දැනුම තියනවද කියන එකයි අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න. තවත් තොරතුරු සඳහා රැඳී සිටින අද දෙරණ සමගින්. ඔබ නැවතත් අද දෙරණ සමගින්. කොස්ගොඩ සහ ජායල ප්‍රදේශයේ සිදු වූ අනතුරු දෙකකින් ජීවිතහානි 4ක් සිදුව තිබෙනවා. ඒ අතර එකම පවුලේ මව පියා සහ දියණියකද වෙනවා. රිය හරස් මාර්ගය කරහා ගමන් කිරීමට දරු නොසලකිලිමත් උත්සාහයකදී මේ එකම පවුලේ මව පියා සහ දියණිය මිය ගොස් තිබෙන්නේ ඔවුන්ගේම ත්‍රිරෝද රථය තුලදී. පොසොන් පොදා දන්සලකට සහභාගී වී ආපසු එමින් සිටියේදී කොළඹ සිට මේගමුව බලා ධාවනේ වූ දුම්රිය එන්ජිමක මොවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරෙන් හත්හැවිරිදි දියණිය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කොට මේ වන විට රිජ්වේ ආරය ළමා රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කරවා තිබෙනවා. ජායල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර වයස අවුරුදු 16ක් වූ සුචිත්‍ර සාමණේර හිමියන් කොස්ගොඩ තල්ගස්පිටිය විහාරයේ සීල ව්‍යාපාර කටයුත්තක් සඳහා ගොස් සිටියේදී රිය අනතුරකට ලක් වුණා. සාමණේර හිමියන් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් ඉදිරිපිට සිටියේදී පසුපසින් පැමිණි බද්දේගම සිට කන්ද විහාරය දක්වා වන්දනාවේ නිරත පිරිසක් රැගත් වෑන් රථය
රියදුරට නිින්දයාම හේතුවෙන් ලොරි රථයේ ගැටී තිබෙන මෙමාණු තුරින් වෑන් රථයේ රියදුරු හා තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තත්ත්වයේ පසු සිව් දෙනෙකු කරාපිටියේ රෝහලේ ප්‍රතිකාර ලබනවා අනුතුරින් සාමනීර හිමියන් එම ස්ථානයේදීම අපවත් වුණා පොසොන්පුන් පොහොය නිමිති කරගනිමින් සදහැවතුන් ඊයේ දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පින්කම් සහ දානමය පුණ්‍ය කටයුතු වල නිරත වුණා දොළොස්වන වරටත් රත්නපුර මහජන පොළ එක්සත් වෙළඳ සංගමයේ ඉදිරිපත් කරන මහා තොරන් රජයා මෙවරත් රත්නපුර නගරයේදී පැවැත්වෙනවා හැඳල ශ්‍රී වජිරඥාන දහම් පාසලේ බුදු දරුවන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් පවත්වන පුසන් වැතිගී සංදර්ශනය වත්තල හැඳල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා මඩකලපුව වෞනිති විශේෂ කාර්ය බලකාය සබුරුන් විසින් යුද්ධයෙන් අවතැන් වී නැවත පදිංචි වූ 2000කට අධික දෙමළ ජනතාවට මහා බද්දන්සලක් සංවිධානය කර තිබුණා. නවක ආකෘතියක් ලෙස සෑදූ අපූර්ව බද්දන්සලක් බණ්ඩාරගම ගම්මන්පිල තරුණ කැළ විසින් 5 වෙනි වරටත් සංවිධානය කර තිබුණා. ගම්මන්පිල මන්සන්දියේදී පුරා දින දෙකක් මෙය පැවැත්වෙනවා. බදුල්ලේ බන්දනාගාරයේ සුභසාධක සංගමය මරණයට කැප වූ වසු පැටවෙකුට අබේදානයේදී වසු පැටවා අඩු ආදායම්ලාභී පවුලකට බාර කිරීම සිදු කළා. නුවරඑළිය එකමුතු ත්‍රිරෝද රථ සංගමයේ සංවිධානය කළ බද්දන්සල පැවැත්මේ නුවරඑළිය නගර මැදයේදී අම්බලපුර ව්‍යාපාරිකින් පිරිසක් නමරින් වරටත් සංවිධානය කළ පැණි බද්දන්සල අම්බලපුර ප්‍රධාන මාර්ග අසලදී පැවැත්ුණා. අකුරැස්ස බංගම තරුණ කැළ විසින් පළතුරු දන්සලක් අද දවස පුරා අකුරැස්සේදී පවත්වනු ලැබුවා. ගාල්ල මකුලුව ශ්‍රී බුද්ධ සිංහාරාම දායක සභාව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව භික්ෂුන් වහන්සේ සිය නමකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. රත්නපුර තාක්ෂණික විද්‍යාලයේ දරු දෙරියන් හා කාර්ය මණ්ඩලයේ විසින් රත්නපුර බටුගෙදර සෙනවිරත්න වනසුන්දර සරණ සෙවණ පදනමේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උපකාර කිරීමේ පුණ්‍ය කටයුත්තක් සංවිධානය කරනු ලැබුවා. ඔබනායක විද්‍යාකර ඉසුරු පාසලේ බෞද්ධ සංගමයේ නිර්මාණය කළ අපුරු පහන් කුඩුව ඊ රාත්‍රියේ සිට ප්‍රදර්ශනය ආරම්භ කළා. වල්පොල ශ්‍රී විමල රත්නාරාම විද්‍යා නිවස මහපිරිවෙන් මහවිහාරයේ පොසොන් පෙරහැර පසුගියදා වීදි සංචාරය කළා. මේ පොසොන් පෙරහැර සංවිධානය කර තිබුණේ 84 වෙනි වතාවටයි. ඊට අලි ඇතුන් මෙන්ම උඩරට සහ පහත රට නර්තනාංග 87ක්ද එක්කොට තිබුණා. එය සංවිධානය කර තිබුණේ ශ්‍රී බාලාභිවෘද්ධි වර්ධන සමිතිය මගින්. මේ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට පැල්මඩුල්ල රජමහා විහාරයට පිවිසීම සඳහා මාර්ගයක් තැනීමට ඉඩමක් පරිත්‍යාග කිරීම ඊයේ සිදු වුණා. ප්‍රදේශයේ දායකයෙකු විසින් මෙම පරිත්‍යාගය සිදු කළ අතර එහි නීත්‍යානුකූල ලියකියුලි ශ්‍රීපාද විහාරස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින නාහිමියන් හට බාර දෙන ලැබුවා. පොසොන් සමයේ බොහෝ දිනාගේ අවධානයට ලක්ව නොතිබූ ඓතිහාසික විහාරස්ථානයක සුවිශේෂීත්වය අප විමසා බැලුවා. පැරණි හෙලයින්ගේ දස්කම් විදහා දක්වන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මේ විහාරය පිළිකුත්තුව විහාරස්ථානයයි. පිළිකුත්තුව විහාරස්ථානය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. මෙම ස්ථානය වෙත ළඟාවීම සඳහා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත මන්සන්දියෙන් බුත්පිටිය දෙසට ගමන් කොට එම මන්සන්දියෙන් වමට හැරී සැතපුම් භාගයක පමණ දුරක් ගමන් කළ යුතු වෙනවා. අක්කර 200ක භූමි භාගයක පැතිර ඇති පිළිකුත්තුව විහාරස්ථානය ප්‍රාග් ඓතිහාසික මානවයාගේ නවතන් වූ බවට සැක කෙරෙන ගල්ලෙන් 99කින් සමන්විතයි. මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිසාව විසින් භාවිත කරන ලද ශිලාමෙවලන් සාකහා සත්තාවශේෂ දමදෙනි යුගයට අයත් කාසි සහ පොටෝ ඓතිහාසික යුගයට අයත් මැටිමෙවල සොයාගෙන තිබෙනවා. සෙල්ලිපි වලට වලින් තුනක් සෙන්රත් පර්මිතාන මහතා විසින් ප්‍රකාශයටපත් කරලා තිබෙන අතර එම එක ලිපියක විහාරයේ දකුණු සීමාව සඳහන් වෙනවා. දකුණු සීමාව සඳහන් වෙලා තිබෙනවා. අනෙක් ලිපියේ අස්සාරෝහකගේ සොහොයුරු විසින්
සොහිරු අක්කිමුතිදීන් මේ විහාර සංකීර්ණ ඉදිකල බව සඳහන් වෙනවා. මෙහි විහාර මන්දිරයේ ඇති සිතුවම් සියල්ලෙන්ම මහනුවර යුගයේ ලක්ෂණ විද්‍යාමාන වෙනවා. ලෙන් ආවාස සහ භූගත ජලමාර්ග වලින් පෝෂණය වන පොකුණ පැරණි හෙළයින්ගේ දස්කම් විදහා දක්වන අතර අවස්ථා ගණනාවකදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇති දැව පාලම බොහෝ දෙනාගේ අවධානය හිමිවන්නක්. ගල්සෙවණක තනා ඇති චෛත්‍ය අවස්ථා ගණනකදී නිදන් හොරුන්ගේ ගොදුරක් වූ අතර එහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ ඇති මැටියෙන් තනූ චෛත්‍ය දෙකෙන් එකක් වීමයි. මෙහි ඇති වනාන්තරය හරහා ගමන් කරමින් සැබෑවටම එම පරිසරයේ අසිරිය විඳ ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විටත් සූදානම්ින් සිටිනවා. මෙම ස්ථානයේ සංචාරක පුරවරයක් ලෙස ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරමින් මෙම ස්ථානයේ තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් සංවර්ධනය කිරීමටත් දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය එකතු වෙලා වැඩපිළිවෙලක් දැනට දියත් කරලා තියෙනවා. පැරණි රජ සමයේ භාවිතා කළ බැලුම් ගල අදටත් විශාල වපසරියක පැතිර ඇති අතර එම ස්ථානයට ළඟාවන්නෙකුට මාලිගාතැන්න විහාරස්ථානය අපූර්වට දැర్శණය වෙනවා. නුදුරේ දිනක එම විහාරස්ථානයේ අසිරිය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම ඔබට අනාවරණය කිරීමට දෙරණ අපි සූදානම්. විරාමයකින් අනතුරුව කිලිබිම් පුවත් බලාපොරොත්තු වන්න. උස්බෙකිස්තානයේ පැවති 46 වැනි ආසියාතික කායවර්ධන ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සංජීවරුවන් කුමාර සමත් වුණා. රටවල් 21ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ කිලෝග්‍රෑම් 65 බර පන්ති යටතේ පැවති තරගයේදී සංජීවරුවන් කුමාර මෙම දක්ෂතාවය දැක්වුවා. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වුණා. දැන් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක් කෙටියෙන්. ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙවනු ලබන ක්‍රීඩා කළමනාකරණ උසස් පාඨමාලාව හැදෑරූ 12 දෙනෙකුට පසුගියදා සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේකාන්ත් මහතා සහභාගී වුණා. සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පැවැතුනේ ඔලිම්පික් නිවහනේදී. ඉහළ කොස්ගම තරුණ කැළ සංවිධානය කළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කොස්ගම ඒකාබද්ධ පිළ සමත් වුණා. අවසන් තරගයේදී පාදුක්ක කුමුදු ක්‍රීඩා සමාජ කණ්ඩායම වට 4-3 ලෙස පරාජයට පත් කරමින් කොස්ගම ඒකාබද්ධ පිළ ශූරතාව දිනා ගත්තා. මෙහිදී ප්‍රවීණ වොලිබෝල් ක්‍රීඩක කාලිංග වසන්ත ප්‍රේමහතාට උපහාර පිළිනයක්ද ප්‍රදානය කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කණ්ඩායම සහ 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් පසුගියදා පැවැත්වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 82ක් ලබා ගත්තා. පිළිතුරු වෙනම ක්‍රීඩා කළ 96 ජාතික කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 85ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කළා. ඒ සමගින් අද දින මධ්‍යන පුවත් එක්ක ශ්‍රේණිමාවට පත්වනවා. යලිත් හමුව රාත්‍රී